අයිබෝවන් වෙනද වගේම අදත් සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 සමගින් ඔබ හමු වෙන මම සාරංග පතිරණ මම ප්‍රසාද් නිමන්තිකා විජේරත්න ප්‍රථම අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත මහා මැතිවරණයේ අපේක්ෂකයන්ගේ මනාපංක නිකුත් කෙරේ සන්ධානයේ නාම යෝජනා පිළිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් බොරු දැම්ම එතනෝල් කාර්යෝ දැම්ම ස්ත්‍රී දූෂකයන් දැම්ම ජනතාව ප්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහෙන් දැම්ම සන්ධානයේ ඇතමුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැහැ ඇමති රාජිත කියයි ලංකාවේ කොහෙද ව්‍යවස්ථාවේ තියෙන മന്ത്രിවරු තීන්දුව කළා මේ අග්‍රාමාත්‍ය දුවේ අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ ජනාධිපති බලන වල්ලාපට්ට ශාකිය වාණිජමය වශයෙන් වගා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය. පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර නීති විරෝධී පෙළපාලිවල අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දවසේ පුවත පෙළපාලිය අපි කියලා දුන්නා ගිය පාර වගේ මේ එයාට ෂූට් කරන්න කියලා. තුවක්කු වෙන්නේ නෙවෙයි කැමරාවෙන්. අපි තුවක්කු පාවිච්චි කරන්නේ නැතුව, වෝටර් කැනන් පාවිච්චි කරන්නේ නැතුව, කඳුළු ගෑස් පාවිච්චි කරන්නේ නැතුව පොලිසියට උපදෙස් දීලා තිබුණා. විසුරුව හැරීමට උපරිම උත්සාහ දාන්න පෙළපාලිය ගිහිලා තිබුණා නා. තම සතුටුයි කොළඹ දිස්ත්‍රික්කයේ හයවෙන්ද පෙළපාලිය වාර්තා වුණේ නැහැ. වෙනදා කච්චේරිය ඉස්සරහත් පෙළපාලිය යනවා. නමුත් අපිට වාර්තා වෙලා තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ නාරම්මල සහ අවට ප්‍රදේශවල වෙනදා බුළු ලංකා පුරාම අපිට වෙන වාර්තාව මේ වතාවේ අඩුවීම් පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ ස්තුතිය නීතියට අනුකූලව ක්‍රියා කරන ලැබු. ඒ යහපත් දේශපාලඥයන්ට සහ ඔවුන්ගේ ආධාර කරනට පිරිනමන කැමති. මෙවර මැතිවරණයේදී යොදාගන්නා ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳවද මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. අපේ තියෙන ඡන්ද පොළවල් සංඛ්‍යාව නිශ්චිතව තමුන් නාමසේලාට දන්නන්නවත් දේශපාලන පක්ෂවලට දන්නන්නවත් හැටියක් නැතුව තියෙනවා. මීට කලකට පෙර වුණා වගේ භික්ෂුන් වහන්සේලා සැලකිය යුතු පිරිස ඡන්ද විමසීමේ අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් සිටින නිසා වැඩ සිටින විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමේ නොහැකියාවක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති ආරක්ෂාව හේතුවෙන් සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා. ලංකාවේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට හිමි ආරක්ෂාව ඔව්වෝ ඇය වෙනත් කරුණකට සම්බන්ධ වුණයි කියලා ආරක්ෂාව අඩු වෙන්නේ නැහැ. නමුත් යම්මාකාරයක එම ආරක්ෂකයන් නිසා නීති උල්ලංඝනය කිරීමක් කරනවා කියලා නිශ්චිතව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. දවසේ පුවත එක්සත් ජනතා නිදහස් සන්ධාන මහමැතිවරණ අපේක්ෂකයන් අතර දූෂණ චෝදනාවන්ට ලක් වූ බොහෝ දෙනෙකු සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද නිකවරටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින්. ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති මෙම ජනරැලිය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී අග්‍රාමාත්‍යවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මේ ඡන්දෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් කළ යහපාලනේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බොරු දැම්ම එතනෝල් කාර්යෝ දැම්ම ස්ත්‍රී දූෂකයන් දැම්ම ජනතාව ප්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහෙන් දැම්ම ඒ විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ ප්‍රතිපත්තියෙන් ඉවත්ුනේ නැහැ බදාද රටවදලා කිව්වා මං මේ ප්‍රතිපත්තියේ ඉන්නේ අපි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂා කරෙත් නැහැ එයාව පැරදෙනවා පරද්දන්න උඹණයි කියලා දැන් මේක හරි ඡන්දයක් අනුරයාපකේ නෝ මහින්ද රාජපක්ෂ ඊළඟ අගමැතිවරයා කියලා අනුරයාපකේ නායකයා අනුරයාපර ටොක්ක්ක් කරලා කෙන ඔබ කතා කරන්න එපා කියලා උඹ කොහොමද ආණ්ඩුවක් හදන්නේ
आर्थिक दूषण अध्यापन जीवन अभी मूलिक जीवन ජනාධිපති වරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු අද සිය තනතුරු වලින් ඉවත් වුණා. මෙලෙස තනතුරු වලින් ඉවත් වුණේ ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, එරික් වීරවර්ධන යන නියෝජ්‍ය අමාත්‍යවරුන්. ඔවුන් අද දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව සඳහන් කළා. අරමුණු දෙකක් පෙරදරි කරගෙන මම මේ අමාත්‍ය ධුරේ ගත්තා නියෝජ්‍ය අමාත්‍ය ධුරේ එකක් තමයි 20 වෙනි සංශෝධනයේ සාර්ථක කර ගැනීම සඳහා ඊළඟ කාරණේ තමයි මේ පක්ෂයේ සමගිය වෙනුවෙන් මට හොඳ අවස්ථාවක් ලැබුණා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කරුණු කියන්න පාලුගේ වළම් බිඳ බිඳ හිටපු රාජිත ඇමතිතුමාලා වගේ අයට කෙලින් කතා කරලා එයාලගේ තර්ක බිඳලා එයාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයාලගේ බූදලේ කියලා හිතාගෙන හිටියේ පෙරේදා ජාති ඇමතිලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු කතාවේදී මේ පක්ෂය කැඩුවේ නැතුණාට පක්ෂයේ ජයග්‍රහණයට විශාල බාධාවක් වෙන ප්‍රකාශයක් එතුමා කරා ඒ ගැන බලවත් අප්‍රසාදේ කනගාටුව මම බල කරන්න කැමති මේ අවස්ථාවේ. ඒ වගේම කියන්න ඕනේ අපි නියෝජ්‍ය අමාත්‍ය දුරෝලින් අයින් වෙනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඊයේ පෙරවරුවේ අතිගරු ජනාධිපතිතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත අනුරාප මැතිතුමා ඉල්ලීමක් කළා. රාත්‍රී 8ට මධ්‍යම කාර්යසභාවක් කැඳවීම සඳහා එසේ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යසභාවේ විශාල පිරිසක් එසේ කැඳවන්නයි කියන ඉල්ලීමක් තිබෙන බව. හැබැයි ඉන්පස්සේ එතුමා උපදෙස් දුන්නා ඊයේ පැවැත්වීම අවශ්‍ය නැහැ කියලා. ඒතකොට ඒ තත්ත්වයේ යටතේ ඊයේ මධ්‍යම කාර්යසභාව අපි අවලංගු කළා. හැබැයි මධ්‍යම කාර්ක සභිකේකට ලැබුණ දුරකථන ඇමතුමත් එක්ක එතුමා දිස්ත්‍රික් අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් අරන් තියෙනවා. ඉතින් අපි අනුකම්පා ගන්නවා මධ්‍යම කාර්ක සභාවට පත් වෙලා මාස දෙක තුනයි ගතවන්නේ එතුමාගේ තිබෙන දේශපාලන බුද්ධියත් එක්ක වෙන තීන්දුවක් ගත්තට මොකද අපේ ව්‍යවස්ථාවන් විතා පැහැදිලිව තිනවා පක්ෂයේ සභාපතිගේ උපදෙස් අනුව තමයි ලේකම්වරයා එක කැඳවිය යුත්තේ. ඒසේ තිබියදී කරුණු නොදැන ඒ තහනම් නියෝගය ගැනීම පිළිබඳව මම ඊට වඩා යමක් කියන්නේ මොකද එතුමා අපේක්ෂකෙක් නිසා එතුමාට මැතිවරණ ව්‍යාපාරයේ දෙන්න තියෙනවා ඊට සමන් ඊට වඩා ඉගෙන මේ අවස්ථාවේදී යමක් කියන්නේ නැහැ කිව්වයි කියලා හිතාගත්තට කමක් නැහැ රාජපක්ෂ මහත්මයාටත් ඔහුගේ පවුලටත් ඔහුගේ සමීපතම කල්ලියටත් ඉරියව් එල්ල වී තිබුණු බරපතල මූල්‍ය අපරාධ මෙන්ම ඝාතනයන් පිළිබඳ චෝදනාවන් තිබුණා. ඒ චෝදනාවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කොට ඒ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගන්න අධිකරණය හරහා දඬුවම් ලබා දෙන්න උත්සුක වුණා නම් රාජපක්ෂ දේශපාලන පිල්ලිය මේ දක්වා වර්ධනයක් අත්පත් කරගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මේ ඇති වී තිබෙන අර්බුදයේ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතර ද්වන්ද සටනක් නෙවෙයි මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් මුළුමනින්ම උදුරා දැමීමේ ප්‍රතිවිපාක වලට තමයි අද මේ මුහුණ දෙමින්. රාජපක්ෂ විනාශයට පත් කරේ රට පමණක් නෙවෙයි. රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව නායකත්වයට ඉඩ නොදී රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත් කරගත්තා. මේ ප්‍රතිවිරෝධය තමයි අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මතුවලා තිබෙන්නේ. මේ අතර මාතර කඹුරු පිටියේ අද පැවති ජනහමුවකදී අමාත්‍ය මංගල සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ රජ යටතේ වරප්‍රසාද අහිමි වෙච්ච හොරුන් ටික හොර අරක්කු පෙරන මෙතනෝල් කාර්යයන් ඔක්කොම අද එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා මේ රටේ බලය යලි දැහැගන්න උත්සාහ කරන පසුගියදා ජනාධිපතිතුමා කිව්වා මේ රටේ සම්පත් හොරකම් කරන අය එනාත්මේ බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙනොයි. ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානේ නම් සියල්ලම ඉන්නේ ඔන්න ඔය ලයිස්තුවේ. කොට්ටාවේ ඊයේ පැවති ජනහමුවකදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. මම මේ දාසල 50 කෙටුම් පද ලියනවා. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වරප්‍රසාද පනත සංශෝධනය එක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නිකම්ම නිකම් විශ්‍රාම ගියපු ජනාධිපති නෙවෙයි. ලංකාවේ එකම ජනාධිපතිවරයා ජනතාව ප්‍රතික්ෂේප කරලා පන්නපු එක්කෙනා. ඒක නිසා අපි විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කරනවා. විශ්‍රාම ගියපු ජනාධිපතිවරයෙක් නැවත මන්ත්‍රීවරුන් වෙන්න තරඟ කරනවා නම් ජනාධිපතිවරයාට ලැබෙන සියලුම විශ්‍රාම වරප්‍රසාද අපි කපා හරිනු ලැබේ කියලා. එහෙම කරපුවම තමුන් ආංශලට තව භාණ්ඩ පහක විතර මිල අඩු කරන්න පුළුවන්.
ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා එයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. මම තමුන්නාසලට වගකීමෙන් කියනවා එයාට කවදාවත් මේ රටේ ඇමති කෙනෙක් වෙන්නත් බෑ, නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්නත් බෑ. වැඩිම වුණොත් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න පුළුවන්. ඉන්හිහට නම් යන්න දෙන්නේ නැහැ, නැහැම තමයි. महिंद राजपक्ष महता संबंधेन सिदुकले प्रकाशेन पसुव जनाधिपति मैत्रीपाल सिरिसेन महता घातने किरिमे हेकियावक पवतिन बबट पुरवसी बले संविधानय अनतुरुमांग वनवा एम संविधानय ये नुगेगुड पैवत्तु जन हमुकट एक्वेमिन प्रवीण चित्रपट अध्यक्ष धर्मसिरि बंडार नायक महता मे बव प्रकाश कला ඔබ තුමාලා හමුවේ එක වචනයක් වෙනස් නොකර ඒ කතාව කිව්වේ හදවතින් මුන් අන්තිමට මේ මිනිස්සු මරන්න පුළුවන් අනේදාට ඔය කොළු කටවල් අරින්න මේ මොහොතේ මෛත්‍රී බාල සිරිසේන ආරක්ෂා කර ගැනීමේ වගකීම අපි ඉටු කළ යුතුයි මෙන්න යුද්ධ දිවපු මහින්ද රාජපක්ෂ එනවා දීපම්මට ඡන්ද කියලා ඊයේ ගැහුවා සුසිල් ප්‍රේමදායන්ටට මුණහරා පාරවල් ටික සොෂල් ප්‍රේම ජයන්තට දරුවෝ ඉන්නවනම් බිරිඳක් ඉන්නවනම් එළියට බහැලා මට මූ ගැහුවා කියන වචනේ කියන්න බැරි දේශපාලනයේ තියෙන රටක් නේක. අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා සහ මැති ඇමතිවරුන් මැතිවරණ කාල සීමාව තුලදී සිය නිල වාහන භාවිත කරන්නේ නම් ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. कैबिनेट प्रकाशक अमात्य राजित सेननात्न महता अद राज्य प्रवृत्ति दिपार्थमेन्तु पैवति कैबिनेट तीर्ण दनुंदी मे प्रवृत्ति साकच्छा विधि सिंधान कले गुवान्याना सह हेलिकॉप्टरयाना भावित करन्नेनम एवाटद पौद्गलिकव मुदल गेवियुतु बवायि මේ නිල වාහන පාවිච්චි කරන මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගෙනාපු යෝජනාවක් අනුව නිර්දේශ ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලයට. මේකේ අග්‍රාමාත්‍යතුමා, කතානායකතුමා, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම තමන්ගේ නිල වාහනේ පාවිච්චි කරනවා නම් ඒ සඳහා මාසික ගාස්තුවක් රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුයි. ඒ වගේම පළාත් සභාවල කට්ටිය සියල්ලම. ඒකේ ඉන්ධන වියදම් තමන් පුද්ගලිකව දැරිය යුතුයි. ඒ වගේම ගුවන් යානා හෙලිකොප්ටර් පාවිච්චි කරනවා නම් ඒවට වියදම් පෞද්ගලිකව දරන්නට ඕනේ. නිල වාහන සඳහා ගාස්තු තම තමන්ගේ අමාත්‍යාංශ වලට පළාත් සභාවට ගෙවන්න ඕනේ. ගුවන් යානා හෙලිකොප්ටර් ගාස්තු ඒ ආයතන වලට ගෙවිය යුතුයි. දැන් අගමැතිතුමාගේ මේ ගමනක් කොහෙද යනවා නම් මේකට අදාළ ගේම කරන්න ඕනේ. ගේම් කරන්න ඕනේ ඒවා පුද්ගලිකව යොදාගෙන යන්නට ඕනේ. අග්‍රාමාත්‍යවරයා පත්වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. අතුව දැන් අගමැතිතුමාගේ සම්බන්ධයෙන් ඊයේ නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී තමයි මේ ජනාධිපතිවරයා නෙවෙයි ඒක තීරණය කරන්නේ. ඒක තීරණය ලංකාවේ ව්‍යවස්ථාව කියවලා ඉන්නේ කියන්නේ මෝඩ කතා කරන්නේ නැතුව. ඒකවත් දන්නේ නැති මිනිස්සු නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දෙන්නේ ඉතින් ඕකට අනේ අනිච්චන් කියලා විතරයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මන්ත්‍රීවරු නෙවෙයි තීරණය කරන්නේ ඔක්කේ ලංකාවේ කොහෙද ව්‍යවස්ථාවේ තියෙන්නේ මන්ත්‍රීවරු තීන්දු කළා මේ අග්‍රාමාත්‍යතුමා. අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ ජනාධිපති බලතල. මෙසරි චන්දිට අයිසින් කේක් එකක් හදන කට්ටියක් ඉන්නවලු. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. ජනතා පරමාධිපත්‍යය තියෙන ජනතාවගේ ඔළුව මඤ්ඤම් වෙලා තියෙන්නේ මේ දවස්වල. කකුල් දෙකෙන් හිටගෙන හිතුවත් හිතාගන්න බැහැ මොකද වෙන්නේ කියලා. ඔළුවෙන් හිටගෙන හිතුවත් හිතාගන්න බැහැ මොකද වෙන්නේ කියලා. හරහාට නිදාගෙන හිතුවත් හිතාගන්න බැහැ මොකද වෙන්නේ කියලා. තමුන්නාසල හරියට කල්පනා කරලා පිරිසිදු දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට ආරින්න පරාජිත පුජ්‍යලයෝ තවදුරටත් ඇවිල්ලා හොරකම් දූෂණ චෝදනා වලින් ගැලවීම සඳහා පාර්ලිමේන්තුවට රිංගන්න උත්සාහ කරනවා. ඒ හොරු රැළ තමන්ට වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ටික පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පාර්ලිමේන්තුවයි හයිජැක් කරා. ඒ දූෂිත ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා බිත්තියට හේතු කරා. මහින්ද මහත්තයයි මෛත්‍රී ලොක්ක හැමදුනා මම මෛත්‍රී මහත්තයාගේ පින්තූරයක් දාලා පෝස්ටරයක් ගැව්වා. දෙන්න එකතු වෙලා මේ යන ගමනක් නම් අපි සතුටු වෙන්න ඕන. මෙන්න ඊරා කෙරළ දම්ම මේ මිනිහා. කැමති රොසෙත් කතා කරලා කියනවා ජනාධිපතිතුමාට ඔය කෑව නේද කියලා. ජනාධිපති කතා කරලා කිව්වා මහින්ද රාජපක්ෂ 18 වෙනිදාට නැවත බලාදයි කියලා කිව්වා. එතුමාට තීන්දුව తీරන දෙන්න බෑ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන. අපි මේ සියලු දෙනා මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න කටයුතු කරනවා. මිනිස්සු කතා කරේ මහින්ද රාජපක්ෂගේ රඟපෑම ගැන. මේ රටේ ජනතාව දැනගෙන හිටියේ නෑ. මේ නළුවා තමයි මේ රටේ හිටපු පට්ටපල් හොරා කියලා.
මේ ඊළඟ අගමැති පුටුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරනවා කියන කාරණේ අපි විශ්වාසයෙන් කියන එකමුතුව සුහදව මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා පටන් ගන්නකොටම ජයග්‍රහණය තියෙන්නේ අපිටයි අපේක්ෂක තෝරගැනීමේ පුද්ගලයන් පැත්තෙන් ගත්තා ගුණහපත්කම් පැත්තෙන් ගත්තා දැනුගත් පැත්තෙන් ගත්තා උතර නෙමෙයි සංඛ්‍යාත්මක වාසියකුත් අපිට තියෙනවා අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී හදන්නේ අයිසින් දාපු කේක් එකක් බටර් කේක් එකක් නෙමෙයි බටර් කේක් එක හදන්න පුළුවන් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා හැබැයි ඒකට අයිසින් ටික දාන්න අයිසින් ටික තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ළඟ නිකම්ම නිකම් බටර් කේක් එක හැදුවොත් හම්බෙන්නේ විපක්ෂ නායකකම අකමැතිකම නෙමෙයි श्रीलंका निदास पक्षे सभापति जनाधिपति मैत्रीपाल सिरिसेन महता संबंधी विनय परीक्षण सिदुकलियुत भव एम पक्षे भिक्षु संविधान पवसनवा मे भव संधान कर्मी अद पक्ष महालेखंवरयाट एम भिक्षु संविधान संदेश भारत लभुआ श्रीलंका निदहस पक्ष भिक्षु संविधान तनुधरण हिमियोरुणे पक्ष महलेखम अनुरपेदर्शन अपा महता हमुट अद पेरवे महलेखंबरियागे कुलियापिटिय इरियकुल निवसट पेमिनिया ओन लेखंबरियाट संदेश भारदेमीन सदहन कले कुरुनायकल दिस्ट्रिक कंडायम नायक महिंद राजपक्ष महता संबंधी जनाधिपति कल प्रकाश मेतिवरण व्यापारेट बाधा वग्बवाय एमनिसा मैत्रीपाल सिरिसेन महता संबंधी विनय परीक्षण पक्षे भिक्षु संविधान मत एवुना මේ ආందోళනාත්මක ප්‍රකාශන නිසා මැතිවරණ ව්‍යාපාරට ඇතිලා තියෙන බාධා පිළිබඳව අපේ අදහස පක්ෂීය ලේකම්තුමාට බාර දුන්නා. ඉදිරියේදී මේ මැතිවරණ ව්‍යාපාරයට කිසියම් බාධාවක් සිද්ධ වුණොත් ඒක පක්ෂීය සභාපතිතුමා හැට ජනාධිපතිතුමාටත් ලොකු හානිකර දෙයක් වෙන්න පුළුවන්. පක්ෂීය සභාපතිවරයාට මේක වාර්තා කරනවා. ඒ වගේම උන්වහන්සේලා බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හැම වෙලාවෙම සාකච්ඡා කරා. ඉතින් ඒකටත් ඉඩ දෙමින් සියලු දෙනාම මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ආපන ශාලාවක් තුල ඝාතනය කිරීමේ සිද්ධියක් වැළිමඩ නගරෙන් වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බහින් බස් වීමක් දුරදි ගියාමෙන් ඊයේ වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. වැලිමඩ නගරයේ පිහිටි ආපන ශාලාවක් වෙත ඊයේ පස්වරුවේ පැමිණි ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු එහි සිටි පිරිසක් සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. පසුව ඔහු ආපසු පැමිණ ඇත්තේ සිය වැඩිමහල් සහෝදරයාද සමගයි. එහිදී සහෝදරයන් දෙදෙනා සහ ආපන ශාලාවේ සේවකයන් අතර ගැටුමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී බරපතල තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධීන් මියගිය 26 හැවිරිදි කසුන් චන්දන කුමාර නැමැති දෙදරුපියා සහ මෙනකු උදේ කුමාර නැමැති 21 හැවිරිදි එක් දරුපියෙක්. එම සිද්ධීන් ඝාතනයට ලක් වූ සහෝදරයන් දෙදෙනා පදිංචිව සිටින්නේ වැලිමඩ අඹගහ කුඹුරු ප්‍රදේශයේ. දාම වෙනවා අයියේ මඩිය වෙනවා කනවා බොනවා ටැබ්ලට් ගන්න සල්ලි ඉන්නවා ගංජා ගන්න සල්ලි දුන්නත්නම් පිය තිනවා ඕලෙන්නේ පෙරේද කාලම පොලිසිය පැමිණිලා දැම්මා කියලා දැන් අවුරුදු පහම හැමදාම පොලිසියට දන්න මේ මහත්ය ලෙදරක් මාත් එකසක කියේ නැත්නම් එක්කෙනෙක් මරනවා මතුවැදී තත්වයේ හැමුවේ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ආගමික නායකයන් රැස් කර ඌව පළාත බහර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පෙරවරු පැවැත්තුණා මෙතර වැලිමඩ නගරයේ ආරක්ෂාව සඳහා පොලිසිය සමග පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා හිරෝ සීඅයී හරහා ඊයේ අපහෙලිකලේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගණමින් ව්‍යාප්ත වන දවැන්ත වකුගඩු විකිණීමේ ජාවාරම පිළිබඳවයි අසරණ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 5ක සිහිනයක් පෙන්වන ජාවාරම් කරුවන් වකුගඩු ලබා ගැනීමට යොදනා සූක්ෂම උපායන් පිළිබඳවයි අද අපගේ හෙළිදරව්ව වකුගඩු ජාවාරමේ ප්‍රධානියා වාසය කරන මාතලේ උකුවෙල පිහිටි නිවසයි මේ වකුගඩුව ලබා ගැනීමට අසරණ පුද්ගලයන් පොළඹවා ගන්නා මොහු හේතු ගන්වන්නේ ඒ හරහා කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවයි. ගෝරය කට්ටිය වකුගඩු දිලා තියෙනවා ගමේ අලබදට ගන්න. මාර්ගවල ගන්න හොටලක් තියෙනවා. හොටලේ වැඩ කරනවා රොටි ගන්නවා මිනිහා. මිනිහා ගිහිල්ලා අන්ට මිනිහායි තමයි ගෑණි මිනිහායි දෙන්නම දුන්නේ. වකුගඩු ලබා දුන් අවන්හල් සේවකයා සොයා
මාර්කොල පිහිටි එම අවන්හලට අප මෙලෙස ළඟා වුණා. මොකද මනේ සිද්ධිය සිද්ධිය මොනවත් නැහැ. මේකම යන්න ගාවනි නයි. බය. බය යන්න දෙයක් නෑ. එයා මගේ නේ අවුරුදු දෙකක් විතර එනවා. මාස 3යි කියලා එයා කිව්වේ. හරිත් එක්ක නේ කියනවා තම්බි කියලා. ඔතන ළඟපස්සේ. වකුගඩු ලබා ගන්න ආකාරයේද ඔහු මෙලෙස හිලිකලා. කොළඹ ඉඳලා කරන්නද කතාව? කොළඹින් කරනවා ඉක්මන් කියලා කිව්වා. කොළඹ ඉඳලා කරන්නද? ඌර තිබ්බනම් මං එනවා. හා හා. ඌර කොළඹේ වට මං එන්නේ. එමුද? ඌර සම්පූර්ණ දේවල් දන්නවා. හා හා. කොළඹ ඉතරම ගාන. මේ ડોක්ටර්ස් ලගින් එහෙම කේස් නැහැ නේ. නෑ ડોක්ටර් බුද්ධිගේ ඉන්නවා. සැකන් නගට. ડોක්ටර් වික්‍රමසිංහ තමයි ලොකු එක්කනා. එහෙන් කේස් යන්න. ડોක්ටර් වික්‍රමසිංහ. ડોක්ටර් වික්‍රමසිංහ තමයි ඔපරේෂන් කරන්නේ. ඒ කියන්නේ වකුඩු කේස් තමයි කරන්නේ. දාස් ගණන් කරලා එහෙම වකුගඩු ජාවාරමේ නිරත ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහාද මෙම තරවකරු මෙලෙස උපදෙස් ලබා දුන්නා. එහෙම එක දෙයක් තියෙනවා ටිකටි කියලා සල්ලි ලන්නන්ට ඕන්ලි ජරා වැඩ ඔය අන්ඩර්ස්ටැන්ඩ් இல்ல නැත්තම් ඔයා ටිකට් කපලා එනකොට දෙන්න කියන්නේ. මෙම වකුගඩු ජාවාරම මාතලේ උකුවෙල කොතරම් ව්‍යාප්තව ඇද්දයි හෙලිවන්නේ එම ප්‍රදේශයේ පිහිටි ලේ පරීක්ෂා කරන මධ්‍යස්ථානයක සේවිකාවන් ලබා දුන් මෙම වැදගත් තොරතුරු හරහායි. වන්දිපියා මේ තර්ජනයට ලක් වෙති ශාකයක් ලෙස 2012 වසරේදී ජාතික රතුදත්ත ලේඛනයට ඇතුළත් කරනු වල්ලාපට්ට ශාකය වාණිජ කටයුතු සඳහා අවසරපත් ලබා දීමේ ක්‍රමවේදයක් යටතේ වැවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව අවසරපත් ලාභීන්ට වල්ලාපට්ට සන්තකයේ තබා ගැනීම ප්‍රවාහණය කිරීම ඇතුළු කරුණු වෙනුවෙන් අවසර ලැබෙනු ඇති. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. දින නවයක් පුරා පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය අතල වතුකම් කරුවන් අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායකින් පැමිණ සාමාන්‍ය පරිදි දළු නෙලන ලෙස කරන ලද ඉල්ලීමත් සමග කම්කරුවන් විරෝධය පළ කළේ තම ඉල්ලීම් ලබා නොදුන් දේශපාලඥයන්ට ඉදිරි මැතිවරණයේදී ඡන්දය ලබා නොදෙන බව පවසමින් නාතණ්ඩිය වීරහෙන ප්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටළු නාතණ්ඩිය සුරාබදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා ලීටර 12000කට අධික ප්‍රමාණයක් කසිප්පු ලීටර 90ක් සහ උපකරණ තොගයක් සිය බහරයට ගත් අතර ප්‍රධාන සැකකරු අතනඟුටගෙන තිබෙනවා. විල්පතු අබේභූමිය ආශ්‍රිත කල්ලාරු සහ මරිචිකට්ටු රක්ෂිත එලිකොට ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදිවුදීන් අමාත්‍යවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු තවත් පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ අභියාචනාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කරමින් නිල්ලා සිටියේ නීති විරෝධී උපදෙස් දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සහ එලිකල වනාන්තර යලි වගා කිරීමට නියෝග කරන ලෙසයි. සීගිරිය අවුටන්ගව මාර්ගයේ පවතින අධික දූවිල්ලත් සමග එම මාර්ගයේ ගමනාගමන කටයුතු අපහසු වීම හේතුවෙන් ඊයේ දිනේ ප්‍රදේශවාසීන් මාර්ගයේ වසා දැමීම නිසා සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් දැඩි අපහසුතාවයකට පත් වුණා. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය පැමිණියද එෙහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක්. හදිසි අවස්ථාවකදී ඊට මුහුණ දීම පිළිබඳව ජනතාව දෙනුවත් කිරීමේ පෙර පුහුණුවක් අද යුද හමුදා සමාජිකයන්ගේ මූලිකත්වයෙන් කොළඹ කොටුව මහල් ගොඩනැගිල්ලකදී සිදු කරුණේ මෙලෙසින්. රටවටා හිරෝ. පාකිස්තානයේ කාශ්මීරයේදී ඉන්දිය ඩ්‍රෝන් යානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම සිදුවීමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වූ වෙඩි හෝමාරුවකින් පුද්ගලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැල්ලෝ වටා හිරෝ.
இந்திய ட்ரோன் யானையிட்டு பாகிஸ்தானிய எல்லக்கல பிரஹாரின் அனுதருவு எபில் வந்தவ சாக்கச்சா கிரீமட்டு இந்தியாவ ஹதிசி ஆரக்ஷக ரஸ்விமா கெந்தவாதி பெனவா பாகிஸ்தானே தனும் திமிக்கின் துறவ எல்லக்கரண பிரஹார வலட்ட பிரதி பிரஹார எல்லக்கிரீமட்டு பசுபட்ட நுவன பவது இந்தியாவ அத நிவேதனே கலா காஷ்மீரேதி பாகிஸ்தான பிரஹாரேக்கின் மெலிச கடா வெட்டி திபென்னே இந்திய ஒத்துபலிமே ட்ரோன் யானையாக் பவட்டு பாகிஸ்தானே சோதனா எல்லக்கலாத் இந்தியாவ எம சோதனாவ பிரதிக்ஷேப கர்ணவா பிரஹாரியாக் பில்பந்தவ கால்தியா தனும் நொதீம பில்பந்தவது இந்தியாவ பாகிஸ்தானேட்டு சோதனா எல்லக்கரத்தி பெனவா பாகிஸ்தான் கண்டாயம் சமக பவத்தின தரங்க பாகின் சமன்வித எக்தின தரங்காவளிய தரங்க எக்கட்ட எக்கக்லேச சமக்கரகானட்ட ஸ்ரீலங்கா கண்டாயம் ஏ சமத்துனா ஏ திரிட்ட தர தெவன் எக்தின தரங்கே கடலு தெகக்கின் சேகனிமேன் மேம தரங்கே பவத்துனே பல்லிக்கலே சாத்தியாந்தர கிரிக்கெட் கிரீடா அன்கனேதே காசிய வாசிய தினு பாகிஸ்தானே பல்லிக்கலி தனதீருவே பலமோ பந்துடு பஹர தினட தீரனே கலா இனிம ஆரம்ப கல அசார் அலீட் சக அகமது ஷேஷாட் ரிசிசே லக்கு ரெஸ் கரகன்ட்டு ஸ்ரீலங்கா ஆரம்பக பந்தயோனன் இருளபா துணே நே பலமு பந்துவார நவே துல பாகிஸ்தானு ஆரம்பக பிதிகருவன் திதினட்ட லபா கனிமட்ட ஹக்கியுனே லக்குனு 32 க பமனாய் நமு தசவெனி பந்துவாரே யவு திசர பெரேரா இம பந்துவாரேட்ட லக்குனு 12 க லபா தேமின் பாகிஸ்தானு கண்டாயமட்ட யம் சஹானயக் லபா துண்ணா கெசே வாட்சி மங்கள தரங்கிட கிரீடா கல சகித் பத்ரின பாகிஸ்தானு பலமு கடலு தெக தம நம இதிரே சடஹன் கரகத்தா ஏ ஷேஷாட்கே இனிம லக்குனு 30 கடத் ஹஃபீஸ்கே இனிம லக்குனு 9 கடத் சீமா கரமி மேம தரங்கிட இக்கு அனேக் நவ கிரீடகயாவன மிலிந்த சிறிவர்தன பாப அசாம் பிடியன் இவத் கரண விட்டு பாகிஸ்தான் லக்குனு பூர்வ கடலு 3 கட லக்குனு 96 லெஸ் தக்குனா நமுத் சிவன கடலுட லக்குனு 83 க கரமின் ஷைப் மலிக் சஹ அசார் அலி பாகிஸ்தான் இனிமட ஸ்தாவரத்வயக் எக்கலா ஓன் தெதனாம மேம தரங்கேதி அர்த சதக வார்த்தா கிரீமர சமத்துனா பாகிஸ்தான் இனிமே அவசன் பாகியதி முகமது ரிஸ்வான் தமனே கரகன்ட் ஸ்ரீலங்கா பந்து யோவனன்ட நொஹகி வீம நிசா ஓன் லக்னு 275 சீமா விக்மோ ஆகியா ரிஸ்வான் பந்து 38 கதி லக்னு 52 க ரெஸ் கலே 4 பார 5க் சஹ 6 பாரக் சமகி நியமித பந்து வார 50 அவசானே பாகிஸ்தானே கடலு 8 கட லக்னு 287 க ரெஸ் கலா லக்னு 288 இலக்கிய கம்பாகே ஸ்ரீலங்கா ஆரம்பக பிதிகருவான் தம கண்டாயமட பிரவேகக்காரிய ஆரம்பயக் லபா துண்ணா கலகட்ட பசுசிய பித்தட பனதுன் குசல் ஜனித் பிடிய சிசாரா பஹரெல்ல கலி பாகிஸ்தானு பந்து ரக்கினன் நர்மன்னன் பவட பத் கரமி குசல் பந்து 17 க தேசிய அர்தசதகே சம்பூர்ண கலி ஏ கிரிக்கெட் வார்த்தா பொத் அத்தரட கரமி ஏ அனு ஓஹு லோவ தேவன வேகவாத்ம எக் தின அர்தசதகே சமஹிமி கருவா மென்ம ஸ்ரீலங்காவே வேகவாத்ம அர்தசதகே சமஹிமி கருவா தவனவா முகமது இர்ஃபான் குசல் கே இனிம நதர கரண விட ஓஹு பந்து 25 க தே லக்குன் 68 க லபாகின சிட்டியா ஏ 4 பஹர 13 க சஹ 6 பஹர 2 க சமகி அனுதரு பிடிய குரு தரங்க சஹ தில்ஷான் எமரித் மேதாவ தொடரத் ரந்தவா கத்தா மீட பெர பங்குவட பவன சீமா கர திபு தரங்ககே ஹக்கியவன் மேம தரங்கேதி இஸ்மது உனா ஓ தேவி கே லக்னு 28 கட தரங்ககே தேவி அஹமத் சமக தரங்கே பாலனே பாகிஸ்தான் உபந்தேவன் நன் சீதர கத்தா ஏ தவத் லக்னு 5 க ஸ்ரீலங்கா பேதி கருவன் திதினி குத வகனிமி தரங்காவலி புராவட சீனம இதிரியே பிரஷ்னார்த்தியன் பமனக் கித்ரி கர கன்ன லஹிரு திரிமான் மேம தரங்கேதி லக்னு 4 கட தேவி கியா பீடனே ஹமுயே தவன் தவதுரட சார்த்தக பேதி கருவக பவ தினேஷ் சந்திமால் மேம தரங்கேதி மனாவட ஒப்புகலா சந்திமால் வட்டாய் குனு மிலிந்த சீரிவர்தன சஹ சகித் பத்திரன சீயுத்துகம் கொட்டச மெனவினிட்டு கலி மெரட கிரிக்கெட் கிரீடாவே அநாகதியட யஹ்பத் பலாபுரத்துவக் எக்கர்மி மிலிந்த 4 பஹர 3க் சமகின் லக்னு 26 க்ரஸ் கலா தரங்கே ஹரோம் லக்ஷே இனிம கிரீடா கல சகித் பத்திரன பந்து 28 கின் வேகவத் லக்னு 33 க்ரஸ் கலி 4 பஹர 4க் சஹ 6 பஹரக் சமகின் இவசிலிவந்த பிதிஹரமேக நிரதமுனு சந்திமால் நொதவி லக்னு 48 லபாகின் ஸ்ரீலங்கா கண்டாயம ஜெயக்ரஹணே கராரகின கியா ஓன் மேம தரங்கே ஜெயகத்தே பந்து வார 48 1 பந்துவக் அவசானே கடலு 8க் தேவி லக்னு 288 லபாகின குசல் ஜனி தரங்கே வீரல் சின் சம்மான் லெபுவா பாகிஸ்தானிய சமக தெவன எக் தின தரங்கேதி ஸ்ரீலங்கா கண்டாயமே பந்து ரக்கீமே அன்ஷே பிலிபந்த தமன் லஜ்ஜாவட பத்துவன பவ ஸ்ரீலங்கா கிரிக்கெட் நாயக அஞ்சலோ மேத்யூஸ் பவசனவா ஓஹு மே பவ சந்தான் கலே ஈயே தரங்கேன் அனதுர பெவதி மாத்திய ஹமுயேதி பாகிஸ்தானிய சமக தெவன எக் தின தரங்கே ஜெயகிரானே சந்தா லக்னு 288 கிலக்கிய கம்பாயாமேதி ஸ்ரீலங்கா ஆரம்பக பிதிகருவான்கின் ஹொந்த சாயக் லபுனா எதி குசல் ஜனித் கே இனிம சுவிசேஷிய கக்பவை ஸ்ரீலங்கா கிரிக்கெட் நாயகியா பவசன்னே குசல் ஜனித் கே ஆரம்பே இதாமத் பவதகத் 288 க் பிசேஸ் கண்ணகோட மங்க அத்தரம ஹேதுவே அபி 40 வெனி ஓரே விதர மே தரங்கே ஜெயகிரஹணே கராய் கிள ஏ கிய விதே ஹபை அபி முகக் கட்லு பாகிஸ்தானு கண்டாயமட லபா துன்னா தினேஷ் சந்திமால் தம ஏ கட்லு யானேக நவத்தல ஆபசு மே தரங்கே ஜெயகிரஹணே கரா அபிய கினாவி மேம தரங்கே தி ஸ்ரீலங்கா பந்து ரக்கின்னன் கே தஸ்கம் பவதி ஏதா தியாரு மட்டமகை ஏ பிலிபந்தவது மேத்யூஸ் கே தோஷ தர்ஷனேட லக்வுனா பந்து ரக்கீம கத்தோத் மைதானி போகமாத்ம கனகாட்டுய் இதாமத் லஜ்ஜாய் மே பந்து ரக்க விதியட அப்பி கண்டாயமக் வஷே மே பந்து ரக்கீம அப்பி ஹெலா தக்கினா மே வகே பந்து ரக்கோத் மே சீரிஸ் எகே இஸ்ராட யான் அமாருய் தவ தின தெக துணக் தீனா ஈலங்க தரங்கேட கலிங் ஈலங்க தரங்கேதி ஹொந்தின் பந்து ரக்கின பலாபொருத்து வெனோ ஹீரோ
Sports Corner. Hiru Ratri Navaya Tihen Samugana Taisudanama. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු රාත්‍රී 7න් යලි කුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.